සදී පැහැදින්නාවෝ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා. පින්වත්නි, බෞද්ධා රූපවාහිනිය විකාශය කරන දායකත්ව ධර්මදේශනාවයි අදත් අපි මෙලෙසින් ආරම්භ කරන්නේ. මේ උත්තරීතර සදහම් දෙසුම පවත්වන්නට අපගේ මැදිරි පරිශ්‍රයට වැඩමෝ අවදාළ ඉන්දුරාගාර ශ්‍රී ජේතවනාරාම වාසී කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යපාද ඉන්දුරාගාරයේ ධම්මරතන ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අපි සැවොම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. පින්වත්නි, අද දවසේදී මේ ධර්මදේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ගම්පහ සියනෑපාරේ පදිංචි තිලකාරෝහිණී බමුණුසිංහ මහත්මිය සහ ඇමරිකාවේ පදිංචිව සිටින පුෂ්පකුමාර බමුණු ආරච්චි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඒ මතක් කිරීමත් සමගින් පින්වත්නි, අපි සැවොම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාද පවත්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාධෝ සාධෝ සාධෝ. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානා
වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාධු සාධු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තුස්සකෝච සුභාරෝච අප්පකිච්චෝච සල්ලෝක වුත්තිති. ධර්මශ්‍රවණාභිලාෂී කාරුණික පින්වත්නි, මේ ගුණවන්ත පින්වත් පිරිස සූදානම් වෙන්නේ ධර්මශ්‍රවණය කිරීම සඳහා සැදී පැහැදී සිටින රටවැසි ලෝවැසි සියලු දෙනාම සමග කෙටියෙන් පවත්වනු ලබන වැදගත් කාරණාවක් ශ්‍රවණය කරන්නට ධර්ම දේශනාව හැටියට ධර්මශ්‍රවණය කිරීම හැටියට. මේ පින්වත් පිරිසගේ බලාපොරොත්තුව වන්නේ පරලොව සැපත් වෙච්ච ඥාතීන් ඇතුළු කොට ඇති සුජීවත්ව සිටින්නා වූ සියලු දෙනාටත් සමග පින් අනුමෝදන් වෙන්ඩ සහ කරන්ට. ගම්පහ සියනේ පාරිපදිංචි තිලකා රෝහිණී බමුණුසිංහ මැතිනිය ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව ඇමරිකාවේ පදිංචිව සිට අපේ පුෂ්ප කුමාර බමුණුආරච්චි මෑත්තුමා සහ එම පවුලේ පින්වත් පිරිස සමග එකතු වෙලා දායක වෙලා බලාපොරොත්තු වෙන්නේ බී.එස්. කුරේ මහත්මයා, ප්‍රියන්ති ශිරාණි බුලත්සිංහල මහත්මිය, එම්.එම්. සෝමාවති මෑණියන් සහ පියාණන්, ආර්. බමුණුසිංහ පියාණන් සහ බමුණුසිංහ මෑණියන්, ඒ වගේම සුළු පියාණන් වන සිරිසේන බමුණුසිංහ මහතානන්, කීර්තිරත්න ජයසුන්දර මහතානන් යන නමින් නම් සඳහන් වන පරලොව සැපත් ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ලංකාවෙත් ඇමරිකාවෙත් පදිංචි මේ පින්වත් සෑම දිනාටම ශාන්තිය ප්‍රාර්ථනා කර ගැනීම. ඒ නිමිත්තෙන් ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේගේ දහමින් අංශ මාත්‍රයක් ඇහුම් කන්දීම. කාරුණික පින්වත්නි, සන්තුස්සකෝච සුභාරෝච අප්පකිච්චෝ සල්ලෝක වුත්ති කියලා කියන ප්‍රකාශය එන්නේ කොහෙද කියන්න මේ පින්නතුන් දන්නවා. හැමදාමත් අහන පිරිත්වල මේ අන්තර්ගතයි. කරණීය මෙත්ත සූත්‍රයෙහි එන පුංචි පාඨයක් මේ පාඨය. මේ කරණීය මෙත්ත සූත්‍රයෙහි එන පුංචි පාඨය ලොකු කතාවක්, ලොකු බර අර්ථයක් ජීවිතේට ගෙනක් දෙනවා. ආන් ඒ ලොකු බර අර්ථය කොයි විදිහටද ජීවිතේට අදාළ වන්නේ, අදාළ කරගන්නේ
කියන කාරණාව අද දවසේ අපි සාකච්ඡා කරමු. සන්තුස්සකෝ සුඛෝ, මේ කාරණා දෙක විතරක් ප්‍රමාණවත්. කරණීය මෙත්ත සූත්‍රය කියලා කියන්නේ බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරපු සූත්‍රයක්. අතිශය කරුණාවෙන් ලෝවැස්සි සත්වයාට අප විසින් සජ්ජායනා කරනු ලබන බුදුපියාණන් වහන්සේ මනුෂ්‍ය අමනුෂ්‍ය දෙපාර්ශ්වයටම බොහොම කරුණාවෙන් දේශනා කරපු සූත්‍රයක්. සන්තුස්සකෝ කියල කියන්නේ සන්තෝෂයෙන් ජීවත්වෙන එක. සුභාරෝ කියල කියන්නේ තමන්ට තමාව පහසුවෙන් පෝෂණය කළ හැකි ලෙස ජීවත්වෙන එක. අප්පකිච්චෝ කියල කියන්නේ පිළිවෙලකට වැඩ කරන එක. සල්ලහක කියල කියන්නේ සැහැල්ලු, වත්තී කියන්නේ පැවතුම් ඇති බව. මෙතන කාරණා හතරක් ඉතාම පැහැදිලි. ඒ පැහැදිලි කාරණා හතරෙන්ම කියන්නේ කියවෙන්නේ සාමාන්‍ය ජීවිතයයි, දෛනික ජීවිතයයි. එදිනෙදා ගත කරන සාමාන්‍ය ජීවිතයේ තමන්ට කොයි තරම්නම් කොයි ආකාරයට සහනශීලීව ජීවත් වෙන්න පුළුවන්ද කියන කරුණ මෙහි අන්තර්ගත වෙනවා. තාමත්ම පැහැදිලිව කියනවා කියවෙනවා. සන්තුස්සකෝ සුභාරෝ, මේ කාරණා ගැන සාකච්ඡා කළ යුතු වන්නේ ඇයි? නූතන ලෝකයේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය තමන්ට බරක්. බොහෝ දෙනාට තමන්ගේ ජීවිතය තමන්ට බරක්. බරක් වෙන්නේ ආකාශයේ උසට මාලිගා හිත ඇතුලේ හදාගත්තහම ඒවා සාක්ෂාත් කරගන්න බැරි වුණු කෙනෙක් වේගයෙන් මානසිකව වැටෙන්නට පුළුවන්. මේ ඊයේ පෙරේද වෙනකොට අපේ රටේ විභාගයක් පැවැත්වුණා, සාමාන්‍ය පෙළ විභාගයක්. ඒ විභාගයෙන් අසමත් වෙච්ච සමහර දරුවෝ ජීවිතේ කඩා වැටිච්ච තරම් දුක් විඳිනවා, දුක් වෙනවා. විභාගයක් ඉවර වුණහම මානසික වශයෙන් ආතතියට, ස්ට්‍රෙස් නමින් හඳුන්වනු ලබන මානසික ආතතියට පත් වෙනවා. විභාගයක් ආසන්න වුණහම දරුවෝ විශාල ප්‍රමාණයක් මානසිකව ආතතියට පත් වෙනවා, බේත් ගන්න තරම් අසරණ වෙනවා. ඇයි? ජීවිතය බරක්. ආන් ඒ බරක් වෙන ජීවිතය තමන්ට බරක් බවට පත් වෙන්නේ සුභර නැති නිසා. සන්තුස්සකෝච සුභරෝච කියලා කියන්නේ බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සුභර ජීවිතයක් ගත කරන්නට කියලා. ජීවිතවල තියෙනවා අරමුණු සහ පරමාර්ථ කියලා දෙකක්. ඔබ ඒ අහලා තියෙනවා aims and objectives කියලා. The aims කියන්නේ objectives නෙවෙයි. Objectives කියන්නේ aims නෙවෙයි. අරමුණු කියන්නේ පරමාර්ථ නෙවෙයි. පරමාර්ථ කියන්නේ අරමුණු නෙවෙයි. යම්කිසි තැනක පටලැවුනොත් අරමුණ පරමාර්ථයත් එක්ක, පරමාර්ථය අරමුණත් එක්ක හොයාගන්න බැරි වෙනවා. අරමුණ යනු කුමක්ද, පරමාර්ථය යනු කුමක්ද කියලා. එහෙම පටලැවුණහම, හොයාගන්න බැරි වුණහම අරමුණවත් පරමාර්ථයවත් සාධනය වන්නේ නැහැ. අපි නිදර්ශනයක් ගමු, කොයි විදිහටද ජීවිතේක අරමුණින් පරමාර්ථය වෙන් කරගන්නේ, පරමාර්ථය සාධනය කරගන්නේ කොහොමද කියලා. පින්වත්නි, අරමුණ පරමාර්ථය කියන දෙක පටලැවුණොත් භයානක ප්‍රතිඵල අත් වෙනවා. මලක් අපි ඉස්සරහ තියෙනවා. මලයි
පෙති අතර වෙනසක් තියෙනවා. පෙති කියන්නේ මලේම කොටසක් තමයි. හැබැයි මල කියන්නේ පෙතිවල කොටසක් නෙවෙයි. මල කියන්නේ පෙති නැති මලක් නෑ. මල නැති පෙතිත් නෑ. හැබැයි පෙත්තක් මලක් නෙමෙයි. මලක පෙත්තක් තියෙන්න පුළුවන්, පෙත්තක මලක් තියෙන්න බෑ. මල කියන්නේ පරමාර්ථය නම් පෙති කියන්නේ අරමුණ. එතකොට අත ගත්තොත් අතේ ඇඟිලි අරමුණු නම් අත තමයි පරමාර්ථය. නිදර්ශනයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මිනිස්සුන්ට සාක්ෂාත් කරගන්න වෙන්නේ පරමාර්ථ අරමුණු සාධනය කරගත්තොත් විතරයි. අරමුණු සාධනය කර ගැනීම කියන්නේ පරමාර්ථය සාක්ෂාත් වෙනවා කියන එකයි. පරමාර්ථයක් සාක්ෂාත් කරගන්න බෑ අරමුණු නැතුව. පෙති ඔක්කොම එකතු වුණහම මලක් නිර්මාණය වෙනවා වගේ අරමුණු එකතු වුණහම පරමාර්ථයක් නිර්මාණය වෙනවා. ඇඟිලි අල්ල එකතු වුණහම අතක් නිර්මාණය වෙනවා වගේ. ඇඟිල්ල කියන්නේ අත නෙමෙයි, අත කියන්නේ ඇඟිල්ල සහිත එකක්. හැබැයි ගයක් හදන එක පරමාර්ථයක් නම්, ඒම් එකක් නම්, ඔබ්ජෙක්ටිව්ස් කියලා කියන්නේ ගල් ගේන එක, වැලි ගේන එක, සිමෙන්ති ගේන එක, යකඩ ගේන එක, ටයිල්ස් ගේන එක, වීදුරු ගේන එක, බාසුන් හැලක් අව කරගන්න එක, සල්ලි හොයාගන්න එක. එතකොට සාධනය කරගන්න ඕනේ පරමාර්ථයේ අරමුණද? අරමුණ. ඒම් කියන්නේ යන තැන, ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ කරන දේ. ඒම් එක කියන්නේ කරන දේ නෙමෙයි, ඔබ්ජෙක්ටිව්ස් තමයි කරන දේ. ඒම් එක කියන්නේ નિરાයාශයෙන් යන තැන. පරමාර්ථය කියන්නේ નિરાයාශයෙන් යන තැන. අරමුණ තමයි සාක්ෂාත් කරගන්නට ඕන. පින්වත්නි, වෛද්‍යවරයෙක් වෙමි, ඉංජිනේරුවෙක් වෙමි, ව්‍යාපාරිකයෙක් වෙමි, මහාචාර්යවරයෙක් වෙමි කියන්නේ පරමාර්ථ නෙමෙයි, අරමුණු. මේ ධර්මශ්‍රවණය කරන අපේ රටේ ඉන්න පින්වත් පිරිස තමන්ගේ ආදරණීය දරුවන් යොමු කරන්න ඕන, කරවන්න ඕන පරමාර්ථයන් අරමුණු බවට පත් කරලා හෝ අරමුණු පරමාර්ථයන් බවට පත් කරලා නෙවෙයි. මා දන්නා චරිතයක් තියෙනවා. ඒ චරිතයේ සරසවි අධ්‍යාපනය ලැබුවා විශ්වවිද්‍යාලයේ. ඉතාමත් වෙහෙසකර අධ්‍යාපනයක් ලැබුවා. ඒ ලැබුවේ ජීවිතේ එකම එක බලාපොරොත්තුවක් ඇතිව. කවදාක්වත් කියන්න හොඳ නැති දෙයක් එකම එක බලාපොරොත්තුව කියන එක. ජීවිතේ එකම එක බලාපොරොත්තුව කියලා කියන එක තියෙන්න හොඳ දෙයක් නෙවෙයි. ජීවිතේ එකම එක ඒම් එකක්, එකම එක පරමාර්ථයක් තියෙන්න හොඳ නැහැ. එකම එක අරමුණක් ඇතුව මේ කියන චරිතය ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙන්න. ලකුණු 3-4කින් ඒක වෙන්න බැරුව ගියා. ඒ ජීවිතේ නිමා වුණේ උන්මත්තකෙක් වෙලා. ඇයි? එකම එක අරමුණ පරමාර්ථයක් කරලා ලොකු කරගෙන ඒ වෙනුවෙන් ජීවිතේ කැප කළපුවාම සාධනය නොවුන තැනදී එකී පරමාර්ථය කඩාගෙන වැටෙනවා බිඳුවටම. මොකක්ද වෙන්න තිබුණේ? සාර්ථක වෙමි,
succeed life, successful life. සාර්ථක ජීවිතයක් ලැබමි යන්න පරම අර්ථයසේ aim එකසේ තිබුණා නම් objectives ඕනෑම එකකින් එතෙන්ට යන්න තිබුණා. චෛත්‍යයක් මුදුනේම තියෙන්නේ චූඩාමාණික්කය. ඒ චූඩාමාණික්කයේ තියෙන චෛත්‍යයේ චූඩාමාණික්කයේ දක්වා යන්න තියෙන එකපාරක් නෙමෙයි කූඹියෙකුට යනවන. චෛත්‍යයේ කොතනින් ගොඩ වෙලා හරි ඉස්සරහට යන්න විතරයි තියෙන්නේ. මොන තැනින් ගොඩ වුණත් යන්න පුළුවන් උපරිම දුර ඉස්සරහට ගියාම උඩට කූඹියට වෙන යන්න තියක් නෑ. යන්නේ සක්සීඩ් හොයාගෙන තමයි. සක්සස් කියන තැනට විතරයි යන්න තියෙන්නේ. ඇත්ත වශයෙන්ම චෛත්‍යයේ පාඩම ඒක තමයි. චෛත්‍යය කියන්නේ ලොකු පාඩමක්. ජීවිතේ ජයග්‍රහණය කරන්න නම් නගින්න ඕනේ කොතනින්ද කියලා නියමයක් නැහැ. ඕනේ තැනකින් ගොඩ වෙන්න පුළුවන් එක දෙයයි තියෙන්නේ. උඩ පැත්තට ගමන් කරන්න ඕනේ. ඒ උඩ පැත්තට ගමන් කරනකොට කොත් දෙකක් හම්බ වෙන්නේ. එකයි හම්බ වෙන්නේ. ආන් ඒ කොතට, කොත් කැරල්ලට, සිළු මිනට, චූඩා මාණික්කයට තමයි කියන්නේ සාර්ථකත්වය කියලා. මිනිහෙකුට තියෙන්න ඕනේ පරමාර්ථයක්. ඒ පරමාර්ථය තමයි චූඩාමාණික්කයේ සොයාගෙන යන ගමන වගේ සාර්ථකත්වයේ සොයාගෙන යන. එතනදි සාර්ථකව විය යුත්තේ වෛද්‍යවරයෙකු වශයෙන්මය, ව්‍යාපාරිකයෙකු වශයෙන්මය, නීතිඥයෙකු වශයෙන්මය, පරිගණක වේදියෙකු වශයෙන්මය කියලා නියමයක් නැහැ. සාර්ථකත්වයේ තමයි aim එක, objective එක කියන්නේ ක්‍රමෝපායය, strategy එක, උපාය මාර්ගය. වැරදුනොත් එක අරමුණක්, එතකොට ඉතුරු වෙනවනේ තව අරමුණු ගොඩක්. එතකොට වෛද්‍යවරයෙකු වශයෙන් හෝ මහාචාර්යවරයෙකු වශයෙන් සාර්ථක විය ගත නොහැකි වූ දිවියක් වේ නම් ඇයි බැරිද ඉතුරු වී නැද්ද ව්‍යාපාරිකයෙකුසේ දියුණු වෙන්න, සාර්ථක වෙන්න? අනේකයි අරමුණ සහ පරමාර්ථය අතර තියෙන වෙනස. පටලැවුනොත් පරමාර්ථය අරමුණක් ලෙස ගත්තොත් ජීවිතය අතරමං වෙන්න ඉඩකඩ වැඩි. බුදු පියාණන් වහන්සේ මතකයිද උත්පත්ති ලද වෙලාවේදී නම් තියෙන වෙලාවේදී බ්‍රාහ්මණයෝ ඇවිදilla ඇඟිලි දෙකක් උස්සලා එක්කෙනෙක් කිව්වා එක්ක බුදු වෙනවා එක්ක රජ වෙනවා. එක්කෙනෙක් ඇඟිල්ලක් උස්සලා කිව්වා බුදු වෙන්නවාමයි රජ වෙන්නේ නෑමයි. තොර මොකක් දෙකින් කියෙන්නේ? කොහොම කළත් සිද්ධාර්ථ සාර්ථක චරිතයක් තමයි. හැබැයි රජ වී හෝ බුදු වී හෝ ආදරණීය දූපුතුන්ට කියලා දෙන්න, මේ රටවැසි පින්වතුන්ට බොහොම ආදරයෙන් කියන්නේ, ආදරණීය දරුවන්ට කියන්න කියලා දෙන්න, සාර්ථක වීම තමයි පරම අර්ථය. ඒ සාර්ථකත්වයේ ලැබෙන සඳහා අරමුණ කුමක් වුවත් ප්‍රශ්නයක් නෑ. හොඳ අරමුණක් නම් පාතාලයක් වෙලා සාර්ථක වෙන්න බෑ. හොරෙක් මංකොල්ලකාරයෙක් වෙලා සාර්ථක වෙන්න බෑ. හැබැයි නීතිඥයෙක් නොවී ව්‍යාපාරිකයෙක් වී, වෛද්‍යවරයෙක් නොවී, ඉංජිනේරුවෙක් වී, ඒ දෙකම නොවී, මහන වී සාර්ථක වෙන්න පුළුවන්. මේ සියල්ල හැරදා පැවිදි වූ අපි ඇයි අසාර්ථකද? ඒක නිසා සාර්ථකත්වය කියලා කියන තැන තියෙන්නේ
ඉතාමත් මනස්කාන්ත අත්දැකීම් රැසක්. බුදුහාමුදුරුව බලන්නකො, බුදුහාමුදුරුවන්ටත් වඩා නිදර්ශනයක් අපිට තියෙයිද? කොච්චර දුරට සාර්ථකද අසාර්ථකද කියලා කියන්න. රජකම් කිරීම සහ වනගත වීම මොන තරම් අභියෝගයක් සහිත තීන්දුවක්ද? රීසනබල් විදිහට බොහොම හේතු සාධක සහේතුකව ගත්තහම කොච්චර ක්‍රූෂල් තීන්දුවක්ද? කොයි තරන්නම් දෝලනය විය හැකි තීන්දුවක්ද? කොයි තරන්නම් අවධානමක් බාරගන්න තීන්දුවක්ද මේ තරුණය ගත්ත කියලා හිතන්න බලන්න. අර මධ්‍යම රාත්‍රී දොර ගාවට ගිහිල්ලා දොර රෙද්ද මෑත් කරලා, පුංචි පුතාගේ මූණ වහලා තිබිච්ච රෙද්ද මෑත් කරලා, චූටි පුතාගේ මූණ බලලා නාහෙ මිරිකලා, දේවින්නාංශ දිහැ බලලා ඒ එලිපත්තෙන් ආපහු සැරයක් තියාපු අඩිය කියන්නේ ලෝක ඉතිහාසයේ විශ්මය ජනක තීන්දුවක්. දැවැන්ත ආත්ම ශක්තියක් හා ආත්ම විශ්වාසයක් නැතුව බාරගන්න පුළුවන් දේ වගේ අවදානම, එක්ක රජකම නැත්තං හිඟමන, නිකං හිතන්නකො. බුදුපියාණන් වහන්සේ බෝසතුන්සේ ඉඳ සිද්ධාර්ථ කුමාරයාසේ ගෙදර සිටියා නම් මොකද්ද වෙන්නේ? රජ අසාර්ථකයේ සාර්ථකයි. එතකොට යුවරජ, එනකොට යුවරජ, හිටියනං මහරජ. ඇත් අස් රතමා පාබල මහසනග පිරිවරා දැසි දසුන් අරා නැටුම් ගැයුම් විප්‍රකාර සහිත රාත්‍රී ගත කරමින් රම්ය සුරම්ය සුභ මහා කියන මාලිගා හතරෙහි මාස තුන හෝ හතර මැගින් වාසමින් සැප සම්පත් විඳිමින් ඇතෙවුරු පිරිවරා. එතකොට අසාර්ථකද? එහෙම හිටියනම් අද වෙනකොට අපිට මතක තියෙයිද අපට මේ ඉතිහාස කතන්දරවල සිද්ධාර්ථ රජ්ජුරුවන්ගේ චරිතේ මතක හිටින එකක් නැහැ. මතක හිටින්න හේතුවක් වෙන එකකුත් නැහැ. මහා ඇලෙක්සැන්ඩර් වගේ, ඒබ්‍රහම් ලින්කන් වගේ සාමාන්‍ය රජ කෙනෙක්. මොකෝ සුද්ධෝදන රජුරුවන්ට ඉස්සර වෙලා එහි හිටියේ කවුද කියන්න අපි තාම දන්නේ නැහැ. සුද්ධෝදන රජුරුවන්ට පස්සේ ශාක්‍ය වංශයට සිද්ධ වුණේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ අපි දත යුතු චරිත ලක්ෂණයක් හෝ අපි දත යුතු කතන්දරයක් එතන නැහැ. එහෙමනම් සිද්ධාර්ථ රජුරුව ගැන අපි දැනගනිද්ද අපට දැනගන්න ඕන වෙයිද? නැහැ. ඒ කියන්නේ ඇයි ඒ මහා දැවැන්ත තීන්දුව ලොකු අවදානම බාර අරගෙන අර එලිපත්තෙන් ඉස්සරහට බැස්ස සිද්ධාර්ථ තරුණයා ගියේ කොහාටද? කැලේ, මහා ඝන වනාන්තරේ, පරක් තෙරක් නොපෙනෙන මහා ආරණ්‍යේ. ඒ පරක් තෙරක් නොපෙනෙන මහා ආරණ්‍යේ ඝන වනාන්තරයේ නිකං හිතන්නකො, ඔබට මට හිතාගත හැකිද මහා ඝන රෑ අපේ ගෙදර තනියම ඉඳ වුණොත් කොච්චර පාළුද? ඒ අස්සේ විදුලි බලය ක්‍රියා විරහිත වුණොත් කොච්චර පාළුද? ඒ අස්සේ වහලට දඩස් ගාලා පූසෙක් පැන්නොත් කොච්චර බයද? ඒ මේ වටේම ගෙවල් වල සෙනග ඉද්දි අර රාජකුමාරයා කොහෙද හිටියේ? වනාන්තරේ, මහා ඝන වනාන්තරේ. ගස් දෙකක් තුනක් තියෙන කැලේක නෙවෙයිනේ, අපේ ගෙවත්තේ කැලේ වගේ නෙමෙයිනේ. මහා අක්කර දොස් ගානක වනාන්තරයේ මැද්දේ මහරෑක හිතන්නකො, විදුලිය එළිය නෑ, හට් එකක් නෑ, තහඩු මඩුවක් නෑ, වැස්සොත් තෙමෙනවා, පෑවුවොත් වේලෙනවා, සීතල, ගෝන්නු, මුවෝ,
සර්පය කබරගොයි එතකොට රෑට අඬන සත්තු ලෙඩ වුණු අතේ තියෙනවාද බෙහෙතක් උණු වතුර ටික මං අහන්නේ ලාම්පුව ඉටි පන්දම එහෙමනේ ඒ තරම් අසරණ වෙනවනේ ඒත් හිටියනේ එතකොට අර අවදානම බාර අරගෙන රිස්ක් එක බාර අරගෙන අර කියාපු එලිපත්තෙන් මෙහා පැත්තට පැන්නේ සාර්ථකත්වයේ හොයාගෙන දැක්කද ඒ සාර්ථකත්වය අද වෙනකොට කොච්චර උපරිම වීද රජ වුණානම් අසාර්ථකයි නොවේ බුදු වුණානම් ඒත් අසාර්ථකයි නොවේ දෙපැත්තෙන්ම ලැබුවේ සාර්ථකත්වය උත්තරීතර සාර්ථකත්වය මේ බුදුහාමුදුරුවන්ගේ චරිතයක් එහෙම චරිතයක් අධ්‍යයනය කරපුවාම ගත යුතු බොහෝ දේ තියෙනවා පින්වත්නි ඒ තමයි සාර්ථකත්වයේ ක්‍රමවේදය මෙතඩොලොජි එක ඒ ක්‍රමය අපි අධ්‍යයනය කරගන්නට ඕන අද මේ සිද්ධාර්ථ නම් වූ විශිෂ්ටතම ලෝකයේ පහළ වෙච්ච විශිෂ්ටතම මිනිසා ගැන ඔබත් මාත් කතා කරනවා. ඒ පරපුරේ තාත්තගෙන් උඩ පරම්පරාව ගැන අපි දන්නේ නැහැ. රාහුල කුමාරයාගෙන් පසු පරම්පරාව ගැනත් අපි දන්නේ නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. රජ වුණා නම් අපි ඒ ටික දන්නෙත් නැහැ. දැනගන්න ඕනෙම නැහැ. ඒතර ඝන වනාන්තරයේ දහදුක් විඳගෙන අවුරුදු 6ක් අර වගේ රාත්‍රියක නිින්දක් බලන්න හිතලා එක රැයක් කොහොම හරි දුක් වින්දා කියමුකෝ දවස් දෙකක් දුක් වින්දා කියමුකෝ තුනක් දුක් වින්දා කියමු සතියක් දුක් වින්දා කියමු මාසයක් දුක් වින්දා කියමුකෝ අවුරුද්දක් දුක් වින්දා කියමු අවුරුදු 6ක් 365 ඒවා 6ක් ඒසා විශාල දුක්ඛන්දරාවක් විඳලා ලෝකයේ විශිෂ්ටතම මිනිසා බවට පත්තුනේ බුදු පියාණන් වහන්සේ. එතකොට මං මේ කියන්න හැදුවේ සාර්ථකත්වයේ කියලා කියන එක එක මගක නෙමෙයි තියෙන්නේ. සාර්ථකත්වයේ කියලා කියන එක ව්‍යාපාරිකයෙකු වශයෙන් වෙන්න පුළුවන්. ඒ අසාර්ථක නම් වෘත්තිකයෙකු වශයෙන් වෙන්නත් පුළුවන්. එක් වෘත්තිකයකින් එක් වෘත්තියකින් අසාර්ථක වුණා වෙන්න පුළුවන්. තව වෘත්තියකින් සාර්ථක වෙන්නත් පුළුවන්. මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ රජකම් කරන්න කලින් යුද්ධ කරලා 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 පැරදිලා ගල් වනාන්තරේ ගල් ගුහාවකට වෙලා හිටියලු. ඒ වනාන්තරේ ගල් ගුහාවකට වෙලා ඉන්න වෙලාවේ මකුළුවෙක් හිටියලු. ඒ මකුළුවා මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තට පයින්නවා. ඒත් මකුළුවට අල්ලගන්න බෑ මග වැටෙනවා. ආයෙත් සරයක් පනිනවා. අල්ලගන්න බෑ වැටෙනවා. එතකොට රජ්ජුරු 6 පාරක් පරාදයි යුද්ධෙන්. සාර්ථකනේ අසාර්ථකයි. 6 පාරක් පෙරදිලා හින්න වෙලාවේ තමයි මේ කල්පනා කර කර හිටපු වෙලාවේ අර මකුළුවා පණින්නේ. මකුළුවා දෙවෙනි සැරේ ඊට වඩා වේගයෙන් පැන්නා. අල්ලගන්න බැරුව ගියා. තුන්වෙනි සැරේ මකුළුවා ඊට වඩා වේගයෙන් පැන්නා. හරි ගියේනේ. 5 පාරක් පැන්නා. 5වෙනි සැරෙත් මකුළුවා පරාදයි. මකුළුවා වැඩෙන් නැවැත්තුවා. ගිමන් හැරියා. වටේටම ඇවිද්දා. හොඳට බැලුවා. 6වෙනි සැරේ උත්සාහ කරලා පැන්නා. ආසන්නයටම ජයග්‍රහණ ආසන්නයටම ගියා. 7වෙනි සැරේ ඒ අඩුවත් සම්පූර්ණ කරගෙන පණිනකොට මකුළුවා එහා පැත්ත අල්ලගත්තා. පළවෙනි දැලේ පළවෙනි නූල හයි කරගත්තේ මකුළුවා 7වෙනි සැරේ. ඊට පස්සේ මකුළුවා ඒ දැල දිගේ ඇවිදilla මැද ඉඳලා අනිත් තැඟවලට පැන්නා. මේක බලාගෙන හිටිය රජුරු මකුළුවගේ පාඩමෙන් තමයි 6 සැරයක් පෙරදිච්ච මහා ඇලෙක්සැන්ඩර්
හත්වෙනි සැරේ ජයග්‍රහණය කරන්නේ. මකුලුවෙක් නොයින්ද ඇලෙක්සැන්ඩර් මහා අධිරාජයෙක් නෑ. සාර්ථකත්වය කියන්නේ එහෙම එකක්. බුදුපියාණන් වහන්සේ භාවනා කරන තැනට ආව මාරයා. ඇවිදිල්ලා ඉල්ලීම් කරපු වාර කෙරවලක් නෑ. ඔය ඇති දැන් භාවනා කළා ඇති යන්න කියලා. ඔබගේ නිකන් ඇටකටු ටික විතරයි මෙතන ඉතුරු වෙන්නේ, බලන්නවත් කෙනෙක් නැති වෙයි, ඒක නිසා ඔය වැඩේ නවත්තලා දාන්න කියලා කියපු වාර කෙලවරක් නෑ. ඒත් බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබෙන අරමුණ තැන දක්වා වාඩි වුණේ දෙවන්ත අදිෂ්ඨානයකින්. වාක්‍යයේ තියෙන්නේ කොහොමද? සම් මස් ලේ ඇට නහර කැලවිලා දියවිලා වේලිලා වැටුණත් නැගිටින්නේ මෙතනින් බුදු වෙලා මිසක්. රහය අදිෂ්ඨානය. ඒක නිසා සාර්ථකත්වයේ පිළිබඳ කරුණු දෙකක් මෙච්චර වෙලා මං කිව්වේ. කරුණු දෙකක් එකට කිව්වේ. මොකද්ද දෙක? එක, සාර්ථකත්වයේ පාර එකක් නෙවෙයි, පාරවල් විවිධයි. දෙක, එකම එක දෙයයි තියෙන්නේ. ඒ තමයි යන්න ඕනේ උඩට කොතනින් ගොඩ වුණා. ඒ කියන්නේ බාධා එන්න පුළුවන්, එන බාධාත් වැඩගෙන කෙලින් ගමන් කිරීම. පින්වත්නි, බුදුහාමුදුරුවන්ගේ දේශනාවලට වඩා දේශනාත් නැහැ, චරිතයකට වඩා චරිතෙකුත් නැහැ. ඒ තරම් චරිතයක් ඒ චරිතය. අතිවිශිෂ්ට චරිතයක් ඒ චරිතය. සන්තුස්සක කියලා කියන්නේ සන්තෝෂෙන් ජීවත් වෙන එක. සන්තෝෂෙන් ජීවත් වෙන්න ගණ්ඩම ඕනේ, දෙන්නත් පුළුවන්. මං අහන්නේ අයිති කරගෙන සන්තෝෂ වෙන්නත් පුළුවන්, අතහැරලා සන්තෝෂ වෙන්නත් පුළුවන්. විදිහ කියන්නද? අරන් සන්තෝෂ වෙන එක ගැන නිදර්ශන කියන්න කාලය ගත කරන්නේ මොකටද? අපි ඔබ හුඟක් දෙනෙක් අරගෙනනේ සතුටු වෙන්නේ. අපි හිතමුකෝ ඔබේ ආදරණීය පියාණන් මෑණියන් අභාවයට පත් වූ ඥාතිවරයෙක් පරලෝසෙපත් වුණා. ඒ ඥාතිවරයා වෙනුවෙන් පිනක් කරන්න ශාල වියදමක් යනවා. අපි හිතමුකු ඒ පින කරන්න හිතාගෙන හිටිය බැරුව ගියා. දානයක් මානයක් දීලා බණක් දහමක් කියවලා වියදමක් යන වැඩක්. හැබැයි ඒක කරන්න බැරුව ගියා. කරන්නම් කී කියා හිත හිතා හිටියා, කරන්න බැරුව ගියා. ඔය අතර වාරයේදී ඔබට කොහොම හරි මේ පින්කම කරන්නම හිතුණා. දැන් කරන්න බැරි වෙච්ච කාලේ බැරි වුණේ වියදම් කරන්නයි තාත්තා වෙනුවෙන්. ඒ තාත්තා අම්මා වෙනුවෙන් වියදම් කරන්න බැරි වෙලා සල්ලීත්‍රි වෙච්ච එක ගැන සතුටෙන්ද හිටියේ? නෑනේ. ඒතර වියදම් කරපුවාම අතේ තිබිච්ච සල්ලි ටික නෑනේ. ඒ වුණාට ඒක වියදම් කරපු වෙලාවෙ ඉඳලා පුදුම සහනයක්, හිතට ලොකු සහනයක්. ඒ කොටස මම කළා කියලා යුතුකමක් ඉෂ්ට කරන්න, වගකීමක් ඉෂ්ට කරන්න ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ඉතුරු වෙච්ච වගකීම ඉෂ්ට කරගන්න. ඒක කරගත්ත වෙලාවෙ ඉඳලා පුදුම සහනයක්. ඉතින් වියදම් කරලා නේ නැති කරගෙන සතුටු වෙන විදිහ. ඒක නිසා මෙච්චරයි නිදර්ශනේ. මොකක්ද දන්නවද? සල්ලි අරන් සතුටු වෙන්නත් පුළුවන්, සල්ලි වියදම් කරලා සතුටු වෙන්නත් පුළුවන්. අවශ්‍ය කරන්නේ ඕන දේ මොකක්ද කියලා කියන එකයි. සන්තුස්සක කියලා කියන්නේ ආන් ඒකටයි, සතුටු වෙන්නට ඕන. තියාගෙන සතුටු වෙන්න පුළුවන්, නැති කරගෙන සතුටු වෙන්නත් පුළුවන්. ඕනේ කරන්නේ සතුට නම් ඒක තියාගෙනද නැති කරගෙනද කියලා කියන එක නෙමෙයි වැදගත්. ඒක අර අරමුණ. පරමාර්ථයේ සන්තුස්සක හිත සන්තෝෂෙ තියෙන්න ඕනේ. ඒක තියෙන්න නම් අයින් කරන්න ඕනේ, අයින් කරන්න ඕනේ, තියෙන්න ඕනේ, ගන්න ඕනේ. එතනදී සල්ලි නෙමෙයි වැදගත්. සුභර කියලා කියන්නේ ඊටාම වැදගත් කාරණාවක්. ඒක හරිම වැදගත් කාරණාවක්. සුභර
නිකම් බයන්න නෙමෙයි, අල්ප බයන්න නෙමෙයි, මහ ප්‍රාණ බයන්න. ඉංග්‍රීසියෙන් ලියනවනම් SUBHARA, සුභර. භර කියන්නේ පෝෂණය කරන එක, පෝෂණය වෙන එක. සු කියන්නේ පහසුවෙන්. ඒ කියලා කියන්නේ සුභර කියලා කියන්නේ තමන්ට තමන්ව පහසුවෙන් නඩත්තු කළ හැකි. කොච්චර අමාරු වුණොත් බලන්නකෝ, තමන්ට තමන්ව නඩත්තු කරගන්න. තමන්ට තමන්ව නඩත්තු කරගන්න අමාරු වුණොත් ඒක හරි වාසනාවන්ත තත්ත්වයක්ද නැහැ. තමන්ට තමන්ව පහසුවෙන් නඩත්තු කරගත හැකි වෙන්න ඕනේ. එතකොට එතනදී කොහොමද නඩත්තු කරගැනීම පහසු වෙන්නේ? එතනදී වැදගත් වෙන්නේ මෙන්න මේකයි. කන්නේ මොන වගේ දේවල්ද කියන එකද වැදගත්, කන්නේ කොහොමද කියන එකද වැදගත්. බඩ පිරෙන්නයි ඕනේ, ශරීර සෞඛ්‍යයට අහිතකර නොවන දෙයක්. රුපියල් 10,000කට එහා දෙයක් නෙමෙයි. බඩ පිරෙන දෙයක් සහ ශරීර සෞඛ්‍යයට අහිතකර නොවන දෙයක්. අපි අඳින්න ඕනි ලක්ෂක ඇඳුමක්ද, සුවපහසු සහ විලිවැහෙන ඇඳුමක්ද? සුවපහසු සහ විලිවැහෙන ඇඳුමක්. මිස මිලාදික ඇඳුමක් නෙමෙයි. තමන්ට තමන්ව පහසුවෙන් පාලනය කරගත හැකිවීම කියන්නේ ඒක. ඒකත් හරි ලස්සනට නිදර්ශන ගණනාවකින් බුදුහාමුදුරෝ දේශනා කළා. නිදර්ශන ගණනාවකින. එක මේක නිදර්ශනයක් මම කියන්නම්. මේ මම පෙරවගෙන ඉන්න සිවුර. මේ සිවුර අපේ හාමුදුරුවන්ට බුදුපියාණන් වහන්සේ නිර්දේශ කළ ඇඳුමයි. මේක සුභර සංකල්පය, සුභර කන්සෙප්ට් එකට අනුව තමයි මේ සිවුර යෝජනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුව. සුභර කන්සෙප්ට් කියලා කිව්වට කමක් නෑ ඒකට. සුභර සංකල්පය කිව්වට කමක් නෑ. ඇයි දන්නවද? ඔබට කොහේ හරි නිදාගන්න ඕනේ වුණොත් ඔය ඇඳුමින් නිදන්න බෑ. මේ ඇඳුමින් නිදන්න පුළුවන්. ඔබට කොහේ හරි නිදන්න ඕනේ වුණොත් ඔය ඇඳුමින් ඔළුව වහන්න බෑ. අපට මේ ඇඳුමින් ඔළුව වහන්නත් පුළුවන්. මේ ඇඳුම ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන්. බඳට විතරක් අඳින්නත් පුළුවන්, එක පැත්තක් ඇරලා පෙරවන්නත් පුළුවන්, දෙපැත්තම වහලා පෙරවන්නත් පුළුවන්. ඔබට ඒක කරන්න බෑ. ඔබ බණට අඳින ඇඳුම වැඩට අඳින්නත් බෑ, වැඩට අඳින ඇඳුම පාරට අඳින්නත් බෑ, පාරට අඳින ඇඳුම බණට අඳින්නම බෑ, පාටියට අඳින ඇඳුම පන්සලට අඳින්නත් බෑ. මේක කෝකටත් එකයි. ඔබේ ඇඳුම ඔබ තැනේ හැටියට වෙනස් කරන්න ඕනි, සමාජ පරිසරයේ හැටියට වෙනස් කරන්න ඕනි, රටෙන් රට වෙනස් කරන්න ඕනි. මේ අවුරුදු 2600ක් පරණ ඇඳුමක් මේ කෝ තාම වැටුණද? එම්බ්‍රොයිඩර්වත් බැච්වත් දැක්කද? ඉතාම ගැඹුරු සංකල්පයක්, සුභර කන්සෙප්ට්. සුභර සංකල්පය කියන්නේ මොකද්ද දන්නවද? අරමුණු වශයෙන්, පරමාර්ථ වශයෙන්, විස්තර වශයෙන් පැහැදිලි කරගත්තොත් කොයි විදිහද? මේ සිවුර මල්ටිපර්පස් සිංගල් අයිටම් එක. ඔබ ගාව තියෙන්නේ සිංගල් පර්පස් මල්ටි අයිටම්. එක වැඩකට එකයි. එතකොට මොකද වෙන්නේ? බඩු ගිනියන්න ඕන ගොඩක්. අපට එක බඩුවයි වැඩ ගොඩයි. දැක්කද? කොච්චරනම් සංකල්පයක් හැටියටද ලොකු? සංකල්පයක් හැරට කොච්චර ලොකුද? ඔබෙත් මගෙත් කොණ්ඩ දිහැ බලමු. ඔබේ හරි ලස්සනයි. ඒකට හුඟක් වේදන් කරන්න ඕනි.
මගේ නෑ එහෙම. කැතද? එහෙමම නැතුව ඇති. දැක්කද? පර්පස්. ඔබට කොච්චර වෙහෙස්සිල්ලක්, මහන්සියක්, වියදමක්, පිරිසිදු කිරීම කළ යුතු එකක්ද? මට මුකුත් නැත්තේ. මොකෝ නැතුවමද? නෑ, නැති කරගන. කැතද? එහෙමන. දැක්කද? අරමුණ සහ පරමාර්ථයක යන ගමනක සුභර කියන්නේ තමන්ට පහසුවෙන් තමන්ව නඩත්තු කරන්න පුළුවන්. තමන්ට තමන්ව බරක් නෑ. ඇඳුමින් බරක් නෑ, අහරින් බරක් නෑ. රාජකීය කුමාරයෙක් වනාන්තරේ ජීවත් වුණේ එහෙම. රාජකීය කුමාරයාට තුන් වේල කණ්ඩ දෙන්න කිසි කෙනෙක් හිටියේ නෑ. ඒ රාජකීය කුමාරයා රස මස වලින් බොජුන් වැළඳූ කෙනෙක්, දැසි දසුන් පිරිවරා. ඒත් වනාන්තරයේදී ජීවත් වුණේ හය අවුරුද්දක් නොකාමයේ. පළවැල සියල්ල පාත්‍රයේ වෙලාවකට දානි වළඳන පිඟානක්, වෙලාවකට උයන මුට්ටියක්, තව වෙලාවකට නාන බාල්දියක්, තව වෙලාවකට රෙදි හෝදන එකක්, තවත් වෙලාවකට බඩු දාගෙන කරේ එල්ලගෙන යන බෑග් එකක්. දැක්කද? මල්ටි පර්පස්, සිංගල් අයිටම්. ඒ වැඩ ටිකට විතරක් බලන්නකො කුස්සියේ තියෙන බඩු ගොඩ. සිංගල් පර්පස් එකට මල්ටි අයිටම් පාවිච්චි වෙන විදිහ බලාගත්ත හැකි කණ්ඩ ගියාම. එක එක ඒවා කණ්ඩ එක එක ජාතියේ ප්ලේට්ස්. මං කියන්න හදන්නේ ඒවා මේ දියුණු ලෝකේ නරකයි හොඳයි නෑ වැරදි කියන එක නෙමේ. සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස්, දියුණුවෙන් දියුණුවට වෙනස්. ඒත් අරමුණක් එක්ක මහා දැවැන්ත ප්‍රතිපත්තියක් අපට ආවොත් ජීවිතේ සුභර කරගන්න පුළුවන්. තමන්ට තමන්ව නඩත්තු කරගන්න පුළුවන් වෙන්න ඕනි. තම තමන් එක එක්කෙනාගේ නඩත්තු විෂයන් සහ නඩත්තු හැකියාවන් වෙනස්. ඒක පුළුවන් කෙනෙක් නඩත්තු කරන එක වැරදි කියලා කාටවත් කියන්න බෑ. බැරි කෙනෙක් පුළුවන් තරම් නඩත්තු කරන්න, පුළුවන් කෙනෙක් වගේ නඩත්තු කරන්න ගියාම ගැටලුවක් එන්න පුළුවන්. පුළුවන් කෙනෙක් නඩත්තු වුණාට කමක් නෑ. බැරි කෙනා පුළුවන් කෙනා තරම් නඩත්තු වෙන්නත්, පුළුවන් කෙනා බැරිම කෙනා තරම්ම නඩත්තු නොවී ඉන්නත් යනකොට සමබරතාව බිඳී යනවා. ඒක නිසා අවශ්‍ය වෙන්නේ සන්තෝෂය. සන්තෝෂය සඳහා අර කියන පෝෂණය වෙනුවෙන් කරන වියහියදන්වල පරිපාලනය තියෙන්න ඕනේ. ජීවිතයේ අරමුණු සහ පරමාර්ථ වෙන් කරගන්නට ඕන. කවමදාක්වත් පරමාර්ථයක් අරමුණක් දක්වා ලඝු විය යුතුම නැහැ. එකම එක පරමාර්ථයයි මිනිසුන්ට තිබිය යුත්තේ, ඒ තමයි සාර්ථක වීම. ඒ සාර්ථක වීම සඳහා වන ඕනෑම උපාය මාර්ගයක් අනුගමනය කළාට කමක් නැහැ. තමන්ටත් අනුන්ටත් අහිත පිණිස නොපවතින. එයයි බුදු පියාණන් වහන්සේගේ දහම දේශනාව. තුනුරුවන් සරණයි ඔබ සෑම දෙනාටම. කාරුණික පින්වත්නි, අද දවසේහි ගම්පහ සියනේ පාරේ පදිංචි තිලකා රෝහිණී බමුණුසිංහ මැතිණිය ආදරණීය අම්මා හැටියට මේ අවස්ථාවට ඉදිරිපත් වෙනවා. අම්මා බොහොම කාලයක් ආදරණීය දරු පරපුරක් හදලා, දරුවෝ හදලා, මුණුබුරු හදලා, මිනිබිරියෝ හදලා, මහා ගොඩක් ජීවිතේ ගෙවන් කරපු චරිතයක්. ඒ වෙනුවෙන් ඇමරිකාවේ පදිංචිව සිටින පුෂ්ප කුමාර බමුණු ආරච්චි මහත්මයා ඇතුළු කොට ඇති ඒ පවුලේ පින්වත් සියලු දෙනාම. බමුණු ආරච්චි මහත්තයා ඇමරිකාවේ ඉඳලා සාර්ථකයි. අම්මා ලංකාවේ ඉඳලා සාර්ථකයි. තමන් ඉන්න ස්ථානයේ සිට අනෙකුත් මේ හැම කෙනෙක්ම සාර්ථකයි. ඔබ ගිහිව සාර්ථකයි. මම ගිහිගෙය අත්හැර පැමිණ
මොකෝ අසාර්ථකය සාර්ථකයි. අභාවයට පත්වන ආදරණීය පියාණන් සිහිපත් කරනවා දරුවා ආදරණීය ස්වාමිපුරුෂයාණන් හැටියට බී.එස්. කුරේ මැතිතුමන්, ඒ වගේම දියණිය හැටියට නැත්තම් සහෝදරිය හැටියට ප්‍රියන්ති ශිරාණි බුලත් සිංහල මහත්මිය, ඒ වගේම එම් සෝමාවති මෑණියන් සහ පියාණන්, ආර් බමුණුසිංහ පියාණන් සහ බමුණුසිංහ මෑණියන්, ඒ වගේම සුළු පියාණන් වන සිරිසේන බමුණුසිංහ මහතාණන්, ඒ වගේම කීර්තිරත්න ජයසුන්දර මහත්මාණන් ස්වාමිපුරුෂයා, මේ ඇතුළු කොට ඇති පරලොව සැපත් වෙච්ච නම් සඳහන් කළ නොකළ සෑම දෙනාටම මෙපින් අනුමෝදන් වේවා, මෙපින් ලබත්වා, අමා මහ නිවන් දකිත්වායි සාදු කියන. ඒ වගේම මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, කාර්ය මණ්ඩලය, ගම්පහ විද්‍යාසේකර පිරිවෙනේ විහාරාධිපති අපේ හාමුදුරුවෝ, ඒ වගේම ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ධර්ම විජය විහාරාධිපති වල්පොල නායක හාමුදුරුවෝ, රටම දන්න ලෝකෙම දන්න අපේ පියනන්ද නායක හාමුදුරුවෝ, ඇතුළු මහා සංඝරත්නයත් මේ පින්වත් පිරිසගේ ඇමරිකානු හාමුදුරුවෝ, තිලකා රෝෂිණී බමුණුසිංහ ආදරණීය අම්මා ඇතුළු කොට ඇති මේ පවුලේ වියපත් වැඩිහිටි සහ දරුවෝ සියලු දෙනා දක්වාවන හැම දෙනාටම, පුෂ්පකුමාර බමුණුසිංහ ආරච්චි මහතා එම මහත්මිය සහ දරුවන්, තුෂාර බුලත් සිංහල මහත්මයා එම මහත්මිය ඇතුළු දරුවන් ආදි කොට ඇති ඇමරිකානු පදිංචිව සිටින සියලුම අපේ හිතවතුන් පින්වත් පිරිස, නිශාන්ත රන්දිනි මහත්මයා සහ මහත්මිය ඇතුළු දරුවන් යන සියලු දෙනාටම, රටවැසි සියලු දෙනාටම ධර්ම දේශනා කළ මට සහ ඇසූ ඔබ ඇතුළු කොට ඇති සෑම දෙනාටමත් මේ සම්මුඛවත් ඒ වගේම විද්‍යුත් මාධ්‍යයෙන් රට පුරා ලොව පුරා සිට බණ අසන්නා වූ පින්නතුන් සෑම දෙනාමත් යන හැම දෙනාටම මෙපින් වේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ශාන්තිය සෞභාග්‍ය වාසනා උදා වේවා. කරන කිනකට සියල්ලක් දියුණු පවුණු භාවයට පත් වේවා. ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. තුනුරුවන් සරණ දෙවි රැකවරණ වේවා. සන අපි කවුරුත් සිතන පතන අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලබා ගැනීමට මෙපින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා